මේ මිල සංශෝධනය වෙන වෙලාවේ බොහෝ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි මෙවැනි මිල සංශෝධනයක් තියෙන නොමැතිවත් ලංකා අයෝසි සමාගම ලාභ ලබන්නත් ඒ වගේම සිපෙට්කෝ ආයතනයේ පාඩු ලබන්නත් කෙසේද කියන එක විශේෂයෙන්ම අයෝසි සමාගම භූමි තෙල් අලෙවිය සිදු කරන්නේ නැහැ. ඒ වගේම භූමි තෙල් වලින් තමයි විශාලම පාඩුව අපේ ඛනිජ සංස්ථාවට තිබෙන්නේ. ඊට ඒ වගේම ඛනිජ සංස්ථාව සේවා සපයනවා රාජ්‍ය ආයතන කීපයකට ලංකා විදුලි බල මණ්ඩලය ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව ඒ වගේම ලංගම වැනි රාජ්‍ය ආයතන ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි සේවාවන් සඳහා අපි ඉන්ධන අඛණ්ඩව සපයනවා. සමහර නමුත් සමහරලාට අපිට පියවීමේ කටයුත්තේදී එවැනි මුදල් ලැබීම ප්‍රමාදයක් පහුගිය කාලවක නිරීක්ෂණ අදිනවා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයෙන් පමණක් ඩොලර් මිලියන 300ක පමණ දීර්ඝ කාලයක් තිස්සේ මේ පසුගිය අවුරුදු දෙකේ නෙවෙයි ඊට පෙර පසුගිය අවුරුදු දෙකේ ගත්ත සියලුම සැපයීම් සඳහා උන් මිල ලබා දීලා තියෙනවා, මුදල් ලබා දීලා තියෙනවා. නමුත් ඊට පෙර 2019ට පෙර දීර්ඝ කාලයක් තිස්සේ ඩොලර් මිලියන 300කට වැඩි මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඛනිජ සංස්ථාවට ලැබිය යුතුව තිබෙනවා. ඒ නිසා අපිට මේ සංශෝධනය එක පැත්තකින් අපි දන්න ජනතාව ඉතාමත්ම පීඩාවට පත් වෙලා තියෙන මොහොතක මේ සිදු කළ යුතු සංශෝධනයක් බවට පත් වුණේ මේ රටට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම සඳහා. එක පැත්තකින් මහා බැංකුව ඩොලර සොයා ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් යෙදෙනවා. අපිට ජුනි මාසයේ ආනයනය සඳහා පමණක් අපි අස්තමේන්තු ගත කරලා තිබෙනවා ඩොලර් මිලියන 530ක් අවශ්‍යයි කියලා අපේ ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා.